කටුකැලියාව පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති අමරපුර මහානිකායේ මූලවංශික නිකායේ උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ වරක් ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කරුණාවන්ත සත්පුරුෂ පින්වතුනි පින්වතියනි මේ පින්වත් සියලු දෙනාම අදත් මේ වෙලාවේ සූදානම් වන්නේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා පරිසරයේ පසුබිම සකස් කර ගන්නටයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ සියලු සත්වයන් කෙරෙහි පැතිරුණු ඇතිවුණු මහා කරුණාවකින් දේශනා කරන්නට යෙදුණු නෛර්යානික වූ නිවන් අරමුණු කරගත්තු අතක්කාවචර තරකයින් තොරව අවබෝධ කරගත යුතු පණ්ඩිත වේදනීය ඥානවන්තයන් විසින්ම ප්‍රත්‍යක්ෂ කරගත යුතු උදාරතර ධර්මයෙන් බණපදයක් ශ්‍රවණය කරන්නටයි සූදානම් වෙන්නේ අනුත්තරිය සූත්‍ර දේශනාවේදී අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සවනානුත්තරිය මේ කණෙන් කරන්නට පුළුවන් හොඳම ඇසීම මොකක්ද කියලා දස්සනානුත්තරිය දස්සන කියන්නේ බලන එකට මේ ලෝකේ බලන බැලුම් අතරින් හොඳම බැලීම මොකක්ද කියලා වික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි මේ ලෝකේ අසන ඇසීම් අතරේ හොඳම ඇසීම මොකක්ද කියලා සම්මා සම්බුදු රජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මී අවබෝධ කරගත්තු නුවණින් දැකලා බලලා දේශනා කරනවා කන් දෙකෙන් අසන්නට තියෙන හොඳම ඇසීම තමයි සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙක් අවබෝධ කරගෙන දේශනා කරන
උතුම් ධර්මයේ කියලා. ඒ වාගේම ඇස් බැලීම තුලින් ඇස් දෙකෙන් බැලීම තුලින් හොඳම බැලීම මොකද්ද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දස්සනානුත්තරිය හොඳම දර්ශනීය තමයි සම්මා සම්බුදු රජාණන් වහන්සේ දකින්න එක කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි ඇසීම තුලින් ධර්මයේ ඇසීම හොඳම වෙන්නේ ඇයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ තුලින් පැහැදිලි කරන්නේ රාගය දුරු කරන හැටි. ద్వේෂය දුරු කරන හැටි. මෝහය දුරු කරන හැටි. හිතේ උපදින සතර අපායට ගමන් කරවන්නට උදව් වෙන දුක් විපාක කටුක විපාක ලබා දෙන. රාගය සිතෙන් නැති කරනවා නම් ద్వේෂය සිතෙන් නැති කරනවා නම් මෝහය සිතෙන් නැති කරනවා නම් ඒ ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් පුළුවන් කියලා. ඒ නිසා හොඳම ඇසීම ධර්මයේ ශ්‍රවණය කිරීම. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඇයි බුදුරජාණන් වහන්සේ දකින්නකොට ඒ හොඳම දැකීම වෙන්නේ කියලා. අර වාගෙම පිළිතුරු දේශනා කරනවා යම් දර්ශනයක් නිසා සිතේ රාගය උපදින්නට පුළුවන්. යම් දර්ශනයක් නිසා සිතේ ද්වේෂය උපදින්නට පුළුවන්. යම් දර්ශනයක් නිසා සිතේ මෝහය උපදින්නට පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ වීත රාගී. බුදුරජාණන් වහන්සේ වීත දෝෂී. බුදුරජාණන් වහන්සේ වීත මෝහි. ඒ කියන්නේ රාගයෙන් බුදුහාමුදුරුව තොර වෙලා බුදුරජාණන් වහන්සේගේ ගමන බුදුරජාණන් වහන්සේගේ බැල්ම බුදුරජාණන් වහන්සේගේ වචන බුදුරජාණන් වහන්සේගේ සිතුවිලි රාගයෙන් තොරයි. රාගයෙන් තොර වුණු ద్వේෂයෙන් තොර වුණු මෝහයෙන් තොර වුණු බුදුරජාණන් වහන්සේ දකින්නේක සිත තුල රාග දෝෂ මෝහ දුරු වෙන්නට හේතු වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේගේ රූපය දකින මොහොතක හිත ඇතුලේ කාම සිතුවිල්ලක් හටගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ රුව දකින මොහොතේ සිත ඇතුලේ ద్వේස සිතුවිල්ලක් හටගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ රුව දකින මොහොතේ වෛරී සිතක් හටගන්නේ නැහැ. මෝහ සිතක් හටගන්නේ නැහැ. ඒ නිසා දේශනා කරනවා ඇස් ලබපු කෙනෙකුට මේ මිහිතලය තුල දකින්නට ඇතනම් රුවක් ඒ බුදුරජාණන් වහන්සේගේ රූපයයි කියලා. ඉතින් බලන්නකෝ මේ වෙලාවේ අපි සෑම දිනම එකතු වෙලා සූදානම් වෙන්නේ සකස් වෙන්නේ කන් දෙකෙන් අසන්නට තියෙන වටිනාම ක්‍රියාව සිද්ධ කරගන්නටනි. ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් අපට ලැබෙන ප්‍රතිඵල මොනවාද? බුදුරජාණන් වහන්සේ ළඟට ආව දවසක් තරුණ පිරිමි ළමේ. මෙයාගේ නම සුබ. මේ සුබ කියන තරුණ පිරිමි දරුව බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිදිල්ල බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න 14ක් ඇහුවා. ඒ 14න් අවසානට ඇසුව ප්‍රශ්න දෙක 13 වෙනි එකයි 14 වෙනි එකයි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකෙ උත්පත්ති ලැබෙන මිනිස්සු අතරේ පරතරයක් තියෙනවා. සමහර මිනිසෙක් ඉන්නවා කියන කාරණාව වැටෙන්නේ නැහැ. හොඳ මොකක්ද නරක මොකක්ද කියලා අවබෝධයක් නැහැ. කුසලය මොකක්ද අකුසලය මොකක්ද කියලා දැනීමක් නැහැ. පව සමාදන් වෙලා නරක සමාදන් වෙලා නරක අනුව ජීවත් වෙන මෝඩ මිනිස්සු ඉන්නවා. ඒ වාගේම මේ මිනිස්සු අතරේ ඉන්නවා ඥානවන්ත
බුද්ධිමත් මිනිස්සු. ඒකට හේතුව මොකක්ද කියලා ඇහුවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තානා ඨාන කියන ඥානේ පාවිච්චි කරලා උන්වහන්සේට තියෙන සුවිශේෂී ඥානය. ඒ ඥානේ පාවිච්චි කරලා දේශනා කරනවා මානවකය මේ ලෝකය තුල ජීවත් වෙන ඇතැම් මිනිසෙක් ඉන්නවා. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ළඟට යන්නේ නැහැ. එතන ශ්‍රමණ බ්‍රාහ්මණයන් කියන්නේ හොඳ නරක දන්නේ ආගමික පූජකතුමන්ලා මවිලවිතුමන්ලා තියතුමන්ලා භික්ෂුන් වහන්සේලා ඒ වාගේ අය. ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ළඟට යන්නේ නැහැ. කුසලය මොකද්ද අකුසලය මොකද්ද කියලා අහන්නේ නැහැ. හොඳ මොකද්ද නරක මොකද්ද කියලා අහන්නේ නැහැ. ඒවා කිව්වත් පිළිගන්නේ නැහැ. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ළඟට යන්නේ නැති හොඳ මොකද්ද නරක මොකද්ද කියලා අහන්නේ නැති කුසල් මොනවද අකුසල් මොනවද කියලා අහන්නේ නැති ඒවා කිව්වත් ධාරණය කරගන්නේ නැති මනුස්සයෝ ඉන්නවා. ආන් එහෙම මිනිස්සු කායස්ස වේදා කය බිඳිලා පරං මරණ මරණින් පස්සේ දුගතියක උපදින්නට පුළුවන්. එහෙම නොවුනොත් එයා මනුස්ස ලෝකේ උත්පත්තිය ලැබුවොත් අඥාන මෝඩ පුජ්‍යලයක් වෙලා උත්පත්තිය ලැබනවා කියලා දේශනා කළා. ඒ අඥාන කෙනෙකුට වටහා ගැනීම නුවණ නැහැ, ධාරණ ශක්තිය නැහැ, මතක ශක්තිය නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඥානවන්තයෙක් වෙලා ප්‍රඥාවන්තයෙක් වෙලා උපදින්නේ ඇයි කියලා. මානවකය මේ ලෝකය තුල ඇතම් පුජ්‍යලයක් ඉන්නවා. ඒකච්චෝ පුද්ගලෝ එක පුජ්‍යලයක් ඉන්නවා. එයා ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ළඟට යන. ඒ කියන්නේ ආගමික පූජකතුමන්ලා භික්ෂුන් වහන්සේලා හොඳ නරක දැනගෙන කියන අයගේ ළඟට යන. කුසලය මොකද්ද අකුසලය මොකද්ද හොඳ මොකද්ද නරක මොකද්ද පව මොකද්ද පින මොකද්ද කියලා විමසනවා. ඒ විමසලා කියන දේ දේශනා කරන දේ ධාරණය කරගන්නවා. ඒ ධාරණය කරගෙන එයාගේ ජීවිතය ආන් ඒ කරුණ අනුව ගත කරනවා. නරකින් ඈත් වෙලා හොඳ කරනවා. අකුසලයෙන් ඈත් වෙලා කුසල් වඩනවා. පවෙන් ඈත් වෙලා පින් පුරනවා. එහෙම කරලා ජීවත් වෙලා කායස්ස වේදා පරං මරණ කය බිඳිලා මරණින් මත්තේ සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති දිව්‍ය තලයක උත්පත්තිය ලබන්නට පුළුවන්. එහෙම නොවි මනුස්ස ලෝකේ උත්පත්තිය ලැබුවොත් අන් මිනිසුන්ට වඩා ඥානවන්තව ප්‍රඥා සම්පන්නව බුද්ධිමත්ව අවබෝධයෙන් යුක්තව වැටහෙන නුවණින් යුක්තව කටයුතු කරනවා කියලා දේශනා කළා. දැන් බලන්න යම් කෙනෙකුට ඥාන සම්පත්තියක් ඇති වෙනවනම් ඒ ඇතිවීම සඳහා කල යුතු පින්කමක් තමයි ධර්මය ශ්‍රවණය කරන්නේ. පින්වතුනි අපට අපේ ජීවිතේ ගැටලු ඇති වෙනවා. ඒ ගැටලු ඇති වුණාම ඒ ගැටලු වලට අපි විසඳුම් හොයන්නට ඕන. ප්‍රශ්න කියන්නේ උත්තර දෙන එක. දෙකයි දෙකයි එකතු කිරීම කීයද? අපි කියනවා හතරයි. ඒක උත්තරයක්. ඊළඟට මහවැලි ගඟේ දිග කොච්චරද? එතකොට උත්තරේ දෙනවා. ඒවා උත්තර. ප්‍රශ්න වලට උත්තර දෙන්නේ. ඒකට දැනුම තිබුණාම හොඳටම ඇති. හැබැයි ගැටලු කියන්නේ එහෙම ඒවා නෙමෙයි. ගැටලුවක් ආපුවාම ඒකට විසඳුමක් දෙන්නට ඕනේ. අපේ ගෙදර දුවෙක් ඉන්නවා. අවුරුදු 15යි 14යි වයස. ඉස්කෝලේ යනවා. අපස සාමාන්‍ය පෙළ විභාගයට පල්ලෙහා පන්තියේ ඉන්නේ.
ඒ කියන්නේ නාහට අහන්නේ නැති පන්තිය. 10 ශ්‍රේණිය කියලා කියන්නේ. ඒ ඉන්න ගමන් එයා පිරිමි දරුවෙක් එක්කලා සම්බන්ධතාවයක් ඇති කරගන්න. ඒක ප්‍රශ්නයක් නෙමෙයි ගැටලුවක්. දැන් ඕක අම්මගේ තාත්තගේ ළඟට එනවා. එතකොට ඒකට උත්තර දීලා හරියන්නේ නැහැ. ඔයාට ගහනවා නවත්තන්න කිව්වට බෑ. ඒ ගැටලුවට විසඳුමක් දෙන්නට ඕනේ. ඒ විසඳුම දෙනකොට ඒ දරුවගේ අධ්‍යාපනයට හානියක් වෙන්නත් බෑ. පෞරුෂයට හානියක් වෙන්නත් බෑ. අභිමානයට හානියක් වෙන්නත් බෑ. ඒ වාගේම අම්මා තාත්තා ගැන කලකිරෙන්නත් බෑ. gedare epa wennat bae sambandhatave duwannat bae e sayama deyak ma ahu ena vidiyata visandumak dennata one e visanduma denna menna metanin pawichchi karala metanat pawichchi karalai karannata one anna ehema visandum denna kaagewat langata gihilla pili sarana patanne nathuwa tamangeema sitin sitala ඥානෙ පාවිච්චි කරලා ගේ ඇතුලේ හටගත්තු දුවගේ ගැටලුව ගෙයින් එළියට යන්නට නොදී විසඳන එකට කියනවා ඥාන සම්පත්තිය කියලා. ඔය ඥාන සම්පත්තිය සෑම කෙනෙකුටම පිහිටන්නේ නැහැ. ඒක පිහිටන්ඩ කුසලයක් තියෙන්නට ඕනේ. ආන් ඒ කුසල ශක්තිය ලැබෙන කුසල කර්මයක් තමයි මේ බුදුහාමුදුරුව දේශනා කරන්න. එහෙමනම් පින්වතුනි අපි අන්නේ ආගමික පූජකතුමෙක් ළඟට ගියත් එයා කවදාකවත් කියන්නේ නැ සතුන් මරන්න, හොරකම් කරන්න, කාමී වර්ධවා හැසිරෙන්න කියලා. එයා කවදාකවත් කියන්නේ නැ නරක ජාති කරන්න කියලා. එයා කියන්නේ අවවාද දෙන්නේ හොඳ කරන්න කියලා. එතකොට ඒක අහලා හිතේ ධාරණය කරගෙන ඒ අනුව මහන්සි වෙලා එප වෙලා කැප වෙලා ජීවිතේ ගත කරනවා නම් යමෙක් ආන් ඒ තැනැත්තගේ ජීවිතය ඥාන සම්පන්න වෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඟටව ගිහිල්ලා උන්වහන්සේ දේශනා කරන ධර්මයේ ශ්‍රවණය කළොත් ඒකෙන් කියලා දෙනවා විමුක්තිය ලැබෙන හැටි. ඒ නිසා ඒ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ක්‍රියාත්මක කරන කෙනෙකුටත් ඥාන සම්පත්තිය ලැබෙනවා. එහෙමනම් කන් දෙකෙන් අසන්නට තියෙන හොඳම ශ්‍රවණය තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මය. ඒ ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් මේ ජීවිතේට පමණක් නෙමෙයි ඉදිරි භවයන් වලට පවා ඥාන සම්පත්තිය ප්‍රඥා සම්පත්තිය උරුම කරගන්නට පුළුවන්. ඒක නිසා පින්වතුනි ධර්මයට යොමු වෙන්න. ඔබේ පුංචි දරුවන්ට කියලා දෙන්න දවසකට විනාඩි 5ක් ඔය නාලිකාවක ප්‍රචාරය වෙන ධර්ම දේශනාවකින් කරුණු දෙකක් මතක තියාගෙන ලියා ගන්න කියලා. ඒකට තෑග්ගක් අරන් දෙන්න. එක දවසකට විනාඩි 5ක් කරුණු දෙකක් එයා ලියා ගත්තොත් දවස් 5ක් යනකොට ධර්ම කරුණු 10ක් එයාගේ ළඟ තියෙනවා. එයාට චූටි තෑගි පහක් දුන්න කියලා පාඩු වෙන්නේ නැහැ. ලැබෙන ප්‍රතිඵලය බොහොම හොඳ ඥාන සම්පන්න කුසල සම්පන්න දරුවෙක් වෙලා කටයුතු කරන්නට පුළුවන්. ඒක නිසා මේ බෝධීන් වහන්සේට වඳින ගානේ, අර බුද්ධ ප්‍රතිමා වහන්සේට වඳින ගානේ, මේ චෛත්‍යයට වඳින ගානේ අපේ මේ ඥාන සම්පත්තිය දියුණු කරගන්නට ධාරණ ශක්තිය දියුණු කරගන්නට ඒක උපකාරයක් වෙනවා. මං චූටි උදාහරණයක් කියන්නම්. මං පාසලෙන් අස්වෙනකොට වයස 14යි. මං පාසලෙන් අස්වෙනකොට පාසලේ 10 ශ්‍රේණිය ඉගෙන ගත්තේ. මගේ පන්තියේ හිටිය දරුවෝ 40ක්. ඒ 40 දෙනාගෙන් අවසානට අස්වෙනකොට ඒ කියන්නේ 9 ශ්‍රේණියේ වාර අවසාන විභාගෙ ලියලා ඒක ප්‍රතිඵල දිහා බලනකොට මම පන්තියේ 40 දෙනාගෙන් 28 වෙනියා. ගණන් වලට 1 ලකුණයි. ඉංග්‍රීසි වලට 0යි. සමාජ අධ්‍යයනයේට 23ක්ද කොහෙද තිබුණා.
ඔයා ආකාරයට පන්තියේ හිටිය ඉතාම දුර්වල දරුවෙක් මං 90 අවුරුද්ද ජූලි මාසේ 19 වෙනි බ්‍රහස්පතින්දා 10යි 17ට ගිහි නම පැත්තකට ගිහිල්ලා ගිහි ඇඳුම් පැත්තකට ගිහිල්ලා මේ නමත් මේ සිවුරත් එකට ආවා ජූලි මාසේ ඉවර වෙලා අගෝස්තු මාසේ ඉවර වෙලා සැප්තැම්බර් මාසේ 5 තිරිවනට බාර දුන්නා දැන් පැවිදි වුණු දවසට පහුවදා ඉඳන් සෑමදාම බුදුහාමුදුරුවන්ටයි ධර්මයටයි සංඝරත්නයටයි වඳින්නට ඕනේ මල්වට්ටි පහක් කඩෙනවා එකක් කරඬුවට එකක් ආවාසේ බුදු පිළිම ළඟට අනික බුදු මැදුරට අනික චෛත්‍යයට අනික බෝධීන් වහන්සේට ලොකු ලස්සන මල්වට්ටි පහක් කඩෙනවා ඒක ආසාවෙන් කරන්න ඔය කටයුතු කරලා හවසට නායක හාමුදුරු එක්කලා බුදු මැදුරට ගිහිල්ලා විනාඩි 45ක් විතර හොඳට වන්දනා කරන. තියොම කරගෙන පිරිවෙන් ගියා. පිරිවෙන් අධ්‍යාපනයේ ලැබුවා. සාමාන්‍ය පෙළ විභාගයට ලිව්වා. ඉතාම විශිෂ්ටාකාරයට සමත් වෙලා. ඊළඟට අපස උසස් පෙළ විභාගයට ලිව්වා. ඉතාම විශිෂ්ටාකාරයට සමත් වෙලා. ඊට පස්සේ විශ්වවිද්‍යාල වරන් ලැබුණා. පේරාදෙනි සරසවියට ඇතුළත් වුණා. ඒකෙන් එළියට ආවා විශ්වවිද්‍යාලේ ගෞරව උපාධියක් හදාරලා ලබන්න පුළුවන් ඉහළම සාමාර්ථය ප්‍රථම පන්ති සාමාර්ථය ඒකත් ලැබිලා තිබුණා. ඉංග්‍රීසි වලට බින්දුවයි කැලණි විශ්වවිද්‍යාලේ ශාස්ත්‍ර ප්‍රති උපාධිය හදාරනවා ඉංග්‍රීසි භාෂාවෙන් ඒකත් සමත් වෙනවා. 2010 අවුරුද්දේ අර පන්තියේ 28 වෙනියා වෙලා ගණන් වලට එක ලකුණක් අරගෙන ඉංග්‍රීසි වලට බිංදුවක් අරගෙන පන්තිය දුර්වලයෙක් විදියට අස්සුණු මම ඒට අවුරුදු 20කට පස්සේ විදුහල්පති පුටුවේ ඇවිත් වාඩි වෙනවා අද ඒ ඉස්කෝලේ තමයි මං විදුහල්පති වශයෙන් ඉන්නේ මේක මගේ ආඩම්බරයකට කියපු කතාවක් නෙමෙයි ඔබේ දරුවන්ට අධ්‍යාපනයේ පැත්තට යනකොට මේ තුනුරුවන් පැත්තින් ගමන් කරවන්න විශාල වෙනසක් ඇති කරවන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේට වඳින ගානේ ධර්මයට වඳින ගානේ සංඝ රත්නයට වඳින ගානේ අපිටුල ලොකු ශක්තියක් ඇති වෙනවා එදා පාසල් යනකොට සමිතියක කතාවක් දුන්නට කතා කරන්න බෑ වෙවුලනවා ගැහෙනවා අද ඕන තරම් සෙනඟක් ඉස්සරහ ධර්ම කරුණු එකක් ගත්තොත් ඒක පැයක් තිස්සේ විස්තරාත්මකව දේශනා කරන්නට පුළුවන් ඒක නිසා ඔබේ චූටි දරුවන්ට ධර්මය විනාඩි 5ක් අසන්නට සලස්සන්න ඔබේ එක්කල යනවනම් ළමා උද්‍යානයකට ඒ ළමා උද්‍යානය තුල ඔබ පැය දෙකක් තුනක් තිස්සේ ඉඳගෙන දරුවා එහාට දුවයි සීසෝපදී ලෙස්සන බෝට්ටුවේයි ඔන්චිල්ලාවේ ගමන් කරයි හැබැයි දරුවා අරගෙන ඉන්නේ අකුසල් ගොඩක්. ඒ දරුවා ලොකු වෙනකොට සමහර වෙලාවට ඔබත් සමග කටයුතු කරන්න විවේකයක් නැතුව යයි. ඔබේ දරුවා සෙල්ලම් මිදුලකට ළමා උද්‍යානයකට ඒ වගේම මැක්ඩොනල් එකකට KFC එකකට අරගෙන ගිහිල්ලා ඒ සතුට දෙන වෙලාවේ එක විනාඩි 5ක් 10ක් ධර්මයේ පැත්තට යොමු කරලා මේ පන්සලට එක්කලා ඇවිත්ලා අම්මගේ තාත්තගේ වටිනාකම කියලා මේ දේවල් වලට යොමු කළොත් ඒ දරුවා හොඳට ඉගෙන ගනි. ඒ දරුවා ලොකු වෙයි. ඒ දරුවා රැකියාවක් කරයි. ඔබ දාලා යන්න උණු දවසට කියයි මට රැකියාවට වඩා ඔයාලා දෙන්න වටිනවා. ඒක නිසා මං ඔයාලට ගොඩාක් ආදරෙන් සලකනවා. මගේ අම්මට තාත්තට පිටමිනියෙකුට සලකන්න මං තියන්නේ නෑ කියලා කියයි. ඒක නිසා වෙත දරුවන්ට දෙන්න හොඳම දේ. ඒ දේ ලැබෙනකොට චූටි කාලේ ඉඳන් ඒ දරුවගේ ඥාන මණ්ඩලය ප්‍රභාස්වර වෙනවා ආලෝකමත් වෙනවා සිතුවිලි වල චිත්ත තරංග ප්‍රසන්න වෙනවා ශක්තිමත් වෙනවා ලේ ධාතුව පිරිසිදු වෙනවා ඒ දරුවා හිතන විදිය කියන විදිය කරන විදිය ශ්‍රේෂ්ඨ වෙනවා
ඒවාගෙ දරු පැටියෙකුගේ අම්මෙක් වෙන්න පුළුවන් වුණොත් තාත්තෙක් වෙන්න පුළුවන් වුණොත් ඒ අම්මා තාත්තා හරි පින්වන්තයි ඒක නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන එක ඉතාම වටින කුසල කර්මයක් වරක් එක දේවතාවෙක් බුදුරජාණන් වහන්සේගේ ළඟට අවදිලා ඇසුවාම ප්‍රශ්නයක් මේ ලෝකේ තියෙන දාන අතර වටිනාම දානේ මොකද්ද කියලා දේශනා කරනවා බුදුහාමුදුරුවෝ ඒ දේවතාවට පිළිතුරු දෙමින් ධර්ම දානේ තමයි ලෝකේ වටිනාම දානේ කියලා ධර්ම දානේ තුලින් විතරයි පින්වතුනි සතර අපායන් මිදෙන්න පුළුවන් ධර්ම දානේ තුලින් විතරයි පින්වතුනි සෝතාපන්න වෙන්නට පුළුවන් ධර්ම දානිය තුලින් විතරයි පින්වතුනි රහත් ඵලයටපත් වෙන්නට පුළුවන් ඊළඟට මේ දේවතාව අහනවා බුදුහාමුදුරුවන්ගෙන් ලෝකේ තියෙන රස අතර ප්‍රණීතම රසය මොකද්ද කියලා දේශනා කරන්න ඒ වෙලාවේ ධර්මය තමයි ප්‍රණීතම රසය කියලා බුදුහාමුදුරුව දේශනා කරනවා දම්මෝසද සමන් නැති මහණෙනි ධර්මයේ තරම් ඖෂධයක් නැ ඒ තං පිවත වික්කවෝ ඒක පානී කරන්න කියලා දම්මෝ හවේ රක්කති ධම්මචාරී ධර්මානුකූලව ජීවත් වෙන කෙනා ධර්මයේ විසින් රකින්න ධර්මය අනුව ජීවත් වෙන කෙනා ධර්මයේ විසින් රකින්නවා කියලා කියන්නේ එකක් භෞතික පැත්තෙන් වෙන ආරක්ෂාව අනිත් රකවරණී තමයි අපේ සිතට කඩාගෙන විඳගෙන ඇතුළු වෙන ප්‍රවිෂ්ඨ වෙන රින්ගන සෑම නරක ආකල්පයක්ම තුලින් ආරක්ෂා කරන්නට ධර්මයේ මහා ශක්තියක් වෙනවා ඒක නිසා ධර්මයේ ජීවිතයට ලං කරගන්න ධර්මියත් එක්කලා කටයුතු කරන්න අර පුංචි දරුවට ඔබ කරන දේ ඒ දරුවා ඉදිරියේදී ධර්මියත් එක්කලා ජීවත් වෙන්නට හුරු වෙන දරුවෙක් බවට පත් වෙන ඒක අපට ලැබෙන ලොකු ජයග්‍රහණයක් එහෙමනම් පින්වතුනි සෑම කෙනෙක්ම ඉතාම හොඳ අවධානයක් ඇති කරගෙන බොහෝම හොඳට ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ දහමට ගාරුක ලේස කාලය දේවනු මෙන දහමට පමනක් හිත යොමු කරනු මෙන ජීවිතයක් තනාගෙනු මෙට සුවය දින තුන් සිත පාද වාගෙන බන අසනු මෙන සෑම කෙනෙක්ම තමන්ගේ හිත පහදවාගෙන අර එදා දේශනා කරපු විදියට ආසාවෙන් කැමැත්තෙන් සතුටින් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕන බණ අහන අතරතුරේදී එදා වාගෙම ඔබට බැරි වෙලා හරි නිදිමතක් ඇවිත්ලා නිඳ ගියොත් ඒක මගේ හදවතේ සතුටට විශාල කාරණාවක්. ඒක නිසා කාට හරි නිඳ ගියොත් ඒක මට ලොකු ආඩම්බරයක්. හේතුව දන්නවද? මම තේරුම් ගන්නවා මගේ කටහඬ ඒ තරම් මිහිරි කියලා. එක දවසක් ලංකාවේ ඔය අලව්ව පැත්තේ විහාරස්ථානික චෛත්‍යයක් කොත පළංගල විවෘත කරන ඒ දවසේ පින්කම් මාලාවක් තිබුණා. ඒකේ අවසාන ධර්ම දේශනාවට මට ආරාධනා කළා. ඉතින් ආරාධනාව අනුව ඒ ස්ථානෙට වැඩම කළා. ධර්ම දේශනාව සූදානම් කරලා තිබුණේ එලිමහන් තැනක. ලොකු ගල් තලාවක් තිබුණා පිටිපස්සේ බෝධීන් වහන්සේ මෙහෙම ඉස්සරහට පේනවා චෛත්‍ය අර බෝධීන් වහන්සේ ඉස්සරහා ගල් තලාවේ තමයි ආසනය හදලා තිබුණේ මේ වාගේ ධර්මාසනෙ. ඉතින් ගිහිල්ලා වාඩි වුණා 2500 කට ආසන ලොකු සෙනගක් හිටියා. ධර්ම දේශනාව පටන් ගන්නද මට පූජාවක් තියන්න උනා.
පූජාව තියලා තමයි ධර්ම දේශනාව කරන්නට උනේ. මගේ ළඟ මෙහෙම වම් පැත්තේ වෙන්න වාඩි වෙලා හිටියා උපාසක අම්මලා හතර දෙනෙක්. සාමාන්‍යයෙන්ම හොඳ හතර රියන් අර දැක්කම ආසයි තෙනවා. ඔය හොඳට චීත්තේ ඇඳලා සුදු පාට හැට්ටියක් ඇඳලා උත උස මහතයි. එක අම්ම කෙනෙකු ලේන්සුව කරේ දාගෙන දැක්කම ආසයි තෙනවා එක්කෙනෙක් කෙට්ටුයි. කෙට්ටුයි කළු පාටයි. නමුත් හතර දෙනාම එකට වාඩි වුණා. ඉතින් මගේ ළඟම ගල උඩ වාඩි වුණේ ධර්ම දේශනාව පටන් ගන්නට ඉස්සර වෙලා මම කිව්වා සාදු කියන්න කියලා. මේ උපාසකම්මලා සාදු කිව්වා කන කීං ගන්න. මන් තේරුම් ගත්තා බණ ඉවර වෙනකල් වැඩේ හරි කියලා. මේක නිතරම අනුභව කරන්නට වෙනවා. අයියෙන් සාදු කිව්වා. දැන් බලනකොට හතර දෙනා තරඟට සාදු කියන්න. ඊට පස්සේ ටික වේලාවක් ගියා මොනවා හරි කාරණාවක් කියනකොට අයියෙන් සාදු කියනවා. ඔහම ටිකක් වෙලා ගිහිල්ලා බලනකොට අර හයියෙන් සාදු කියපු එක ටික ටික අඩු වුණා. බැලින්නම් දෙන්නෙකුට හරි. බෙල්ල මෙහෙම ඇල කරගෙන උපාසකම්මලා දෙන්නේ නිදිසුව ලබනවා. මට බණ කියන ගමන් මහා ආඩම්බරයක් දැවුණා. තව ටිකක් වෙලා යනකොට ඉතුරු දෙන්නටත් හරි. එක්කෙනෙකුගේ නළල දනිස්ස ගෑවෙනවා කොන්ද නැමිලා. හොඳ ව්‍යායාමයක් කර කර හිටියා. ඉතින් මට හරි සතුටුයි. දැන් බලන්න පින්වතුනි ඔය චූටි දරුවේ මාස 6ක 7ක 8ක චූටි දරුවේ භාෂාවේ අර්ථයක් අදහසක් තේරුමක් නොදන්න චූටි දරුවේ නිදි කරවල අම්මා ගෙන් කුස්සිය වැඩ කරනවා. ඔය වැඩ කර කර ඉන්නකොට එක පාරට මේ ළමයා නැගිටිනවා. නැගිටලා කෑ ගහලා අඬනවා. අම්මා පොල් ගානේක නවත්තලා කරන වැඩේ නවත්තලා අත සෝදගෙන තමන්ගේ ඇඳුමින් තිස දමමි. අර දරුපැටියාගේ ළඟට අවුදිල්ල දරුපැටියා අතට අරගෙන ඊට පස්සේ කොට්ටයක් කකුල් දෙක උඩින් තියලා ඒ ළමයා කොට්ටේ උඩින් තියලා අම්මා ලතාවකට කකුල සොලවමින් සම්මනලයෝ පියාඹනවා කවිය කියන්න ඕනේ නේ අම්මා කවිය නවත්තන දැන් මේ කෑ ගහලා අඬන මාස 7ක 8ක චූටි දරුවා නිදි ඇවේ අර අම්මා කියන කවිය තේරුමට පැහැදිලාද නැත්තම් තාලෙට ආසයිතිලාද තාලෙට ආසයිතිලා ඒ ළමයා දන්නෝය පුතේ උඹේ ලොකු අම්මා කියනකොට ආ අපේ අම්මා මේ කියන්නේ අම්මගේ අක්කා ගැන කියලා සමනලයෝ පියඹනවා කියනකොට සමනල්ලු ගැන දන්නෝයි අර අම්මා ගායනා කරන තාලේ හඬට පැහැදිලා තමයි ඒ දරුවට නිින්ද ගියේ ඒ අම්මා නිදි කරවෙනවා කෑ ගහලා බෙරි අංගෙන මාස 7 කාටක භාෂාවේ අර්ථය නොදන්නේ චූටි දරුපැටියේ කකුල් දෙක උඩ කොට්ටයක් තියලා මම ගලක් උඩ අවුරුදු 60 70 80 උපාසකම්මල හතර දෙනෙක් කොට්ට පැදුර නැතුව ඉන්දෝල නිදි කෙරෙව්වා. ආඩම්බර නැද්ද? මට හිතුණා මගේ කටහඬ කොයි තරම් මිහිරිද කියලා. ඒක නිසා බණ අහන ගමන් අද රාජකාරී දවසක් නිසා ඔය පින්නතුන්ට නිින්ද ගියොත් මට හරියට සතුටු වෙන්න පුළුවන් ගුවන් යානෙ යන ගමන් මගේ කටහඬ හරි මිහිරියි කියලා. නිින්ද ගියේ නැත්තම් දන්නව දෙල්කොළ ගොඩේ කබරයි දුවනවා වාගේ තමයි කටහඬ කියලා. ඒක නිසා එක්කෙනෙක් හරි දොයි කියන්නේ.
ඒක මට ලොකු සතුටක් නිසා හොඳයි සෑම දිනාටම ගොඩක් වටින කරුණු ටික අතීත බුදුහාමුදුරුවන්ගේ උදාහරණත් වර්තමාන සමාජමය උදාහරණත් අපේ ජීවිතයේ අත්දැකීමුත් පදනම් කරගෙන තෝරාගත් මාතෘකා ගාථාවේ ධර්ම කරුණු ටික මම අපේ පින්වතුන්ට විස්තර කරලා දෙන්න සෑම දිනාම හොඳ අවධානයක් ඇති කරගෙන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕන අද මම තෝරාගත් මාතෘකා ගාථාව ඇතුළත් වෙලා තියෙන්නේ ධම්මපද පාළිය පාප කියන වග්ගයට මේ පාප වග්ගයේ ඇතුළත් වෙලා තියෙන අවසාන ගාථාවට උඩින් ගාථාව තමයි මං මාතෘකා කරගත්තේ ඉස්සරලා අපි ගාථාවේ තේරුම බලමු න අන්තලික්කේ න සමුද්ද මජ්ජේ අන්තලික්ක මේ වචනේ කියන්නේ මේ පෘථුවියයි ආකාශයයි අතර හිඩට අන්තලික්ක කියන අන්තරීක්ෂ කියලා කියන අපි කියන්නේ අන්තරීක්ෂය කියලා මුහුදයි ආසයි ගෑවෙන තැන නමුත් මෙතන දේශනා කරන්නේ පෘථුවියයි ආසයි අතර ඉඩට ආස කියලා එකක් නැහැ ඒක සම්මුතියක් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්තලික්කේ ආකාශයේ හිටියක් න කියන්නේ බෑ කියලා කියන්නේ න සමුද්ද මජ්ජේ සමුද්ද සමුද්ද කියලා කියන්නේ මහ මුහුදට සාගර කියනවා ජල නිදි කියලා කියනවා මුහුද කියලා කියනවා සමුද්ද කියන වචනේ මහ මුහුදට පාවිච්චි කරන්නේ සඳ උදා වෙනකොට සඳ මුදුන් වෙනකොට මුහුදේ තියෙන සේරම වතුර අධික ලෙස සීතල වෙනවා සඳ උදා වෙනකොට සීතල වෙන නිසා සමුද්ද කියන වචනේ පාවිච්චි කරනවා ඊළඟට ආය සමුද්ද කියනවා මහ මුහුද යම් තාග්ද වතුර ඒ සෑම වතුරක්ම ලුණු රසයි යම් තාග්ද වතුර ඒ තාක් ලුණු තියෙනවා ඒක නිසා සමුද්ද කියනවා එතකොට මහ මුහුදටයි සමුද්ද කියලා කියන්නේ ජල නිදි කියන්නේ ලෝකේ තියෙන සේරම ජලය ගංගා වලින් ඔය වල් වලින් ඇවිත්ලා එකතු වුණාම ඒක රැස් කරගෙන ඉන්නවා නිදාණයක් වාගේ ඒක නිසා ජල නිදි කියලා කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සප්ත සූර්යොජ්ජමන සූත්‍රයේදී තුන්වෙනි සූර්යා විතර පායනකොට මේ මුහුදක් සිඳීගෙන යනවා කියලා දඩ සත්‍යයාගේ පැවැත්මක් නැ අපි මිනිස්සු විදියට නැ නමුත් උපදිනවා මැරෙනවා ඒ මේ පෘථුවියේ හත්වෙනි සූර්යාත් පායනකොට අපි ඒත් උපදිනවා හැබැයි උපදුන සැනින් පිච්චිලා මැරෙනවා ඒ මැරෙන්නේ ද්වේෂයෙන් ආයෙත් උපදිනවා ආයෙත් පිච්චිලා මැරෙනවා ඒ මැරෙන්නේ ද්වේෂයෙන් ඒ අවශ්‍යතාවම කෙටි තත්පරේනුත් අංශු මාත්‍රයක් විතර ඒත් උපදින එතකොට හිතාගන්න ඒ යුගයේ වෙනකොට අපි හිටියොත් කොයි තරම් භයානකද කියලා එහෙම උත්පත්තිය ලබන කෙනෙකුට සුගති උත්පත්තියක ඡායාවක්වත් පේන්නේ නෑ ඒ තරම් භයානකයි සංසාරේ ඉතින් මං කියාගෙන ගියේ මහ මුහුද ගැන එතකොට මේ මහ මුහුද සමුද්ද මජ්ජ කියන්නේ පාලි භාෂාවෙන් මැදට සමුද්ද මජ්ජේ කියන්නේ මහ මුහුද මැදට ඒ කියන්නේ වෙරළ සීමාව ඉක්මවා ගියාට පස්සේ ඒ මුහුද හඳුන්වනවා මැද කියලා එක දිසාවක්වත් පෙනෙන්නේ නැහැ ගොඩබිම නොපෙනෙන පැත්තට යනකොට ඒක මජ්ජ කියලා හඳුන්වනවා සමුද්ද මජ්ජේ මුහුද මැද හිටියක් නැ බෑ කියලා කියනවා න පබ්බතානං විවරං පවිත්ස පබ්බත කියන්නේ ගලට පබ්බත කියන්නේ කන්දට පබ්බත වර්ග දෙකක් තියෙනවා එක පංසු පබ්බත ඒ කියන්නේ පස් කඳු අනික සේල පබ්බත ඒ කියන්නේ ගල් කඳු එහෙම කඳු වර්ග දෙකක් තියෙනවා මෙතන බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ පබ්බත කියලා ගලට පබ්බතානං කියන්නේ ගල් වෙල කියන්නේ විවර කියන්නේ සිදුරට
පවිස්ස කියන්නේ ඇතුළු වෙනවට. ඇතුළු වෙලා නැහැ. ඇතුළු වුණොත් කියලා කියන්නේ. එතකොට පබ්බතානම් ගල්වල විවරං සිදුරකට ගුහාවකට පවිස්ස ඇතුළු වුණත් නැ බෑ කියනවා. අන්තලික්කේ හිටියත් බෑ කියනවා. මොහොත මැද හිටියත් බෑ කියනවා. පබ්බතයක කුහරයක සිදුරක ගුහාවක හිටියත් බෑ කියනවා. යත්තටි තෝසෝ ජගති ප්‍රදේශෝ. ජගති ජගති කියන්නේ පොළවට. යත්ත යම් තැනක පදේශ ප්‍රදේශයක් පැත්තක් දිසාවක් කියන්නේ. එහෙනම් ජගති යත්ත පදේශ පෘථුවියේ යම් පැත්තක තිතෝ හිටියත් බෑ කියලා කියනවා. මොකකින් බේරෙන්නද? තමන් කළ පාප කර්මයෙන් බේරෙන්න බෑ කියලා දේශනා කළා. තමන් යම් පාප කර්මයක් කළොත් ඒ පාප කර්මයෙන් බේරෙන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔන්න ඕක තමයි ගාථා. අහස උඩ හිටියත් මහමුහුද මැද හිටියත් ගල් ගුහාවක් ඇතුලේ හිටියත් පෘථුවි තලයේ කොතනක හිටියත් මං පාපයක් කරලා තියනවා නම් ඒ පාපයෙන් බේරෙන්න බෑ. ඒ පාපයට විපාකය විඳිය යුතුමයි. කරන කාලෙට පව් මීරිය මීසේ. පව් කරනකොට ආසාවෙන් කරන ඒවා විපාක දෙනකොට ඇස් දෙකේ කඳුළු පුරෝගෙන නහයෙන් අඬ අඬ හදවතේ සෝකයෙන් ගිනිගෙන විඳින කාලෙට දුක් දැඩි වෙයි ගිනිසේ. ඒවා විපාක දෙනවා. හොඳට මතක තියාගන්න පව් විපාක දෙනකොටත් ඒ විපාක දෙන වෙලාවෙත් හටගන්නේ සිත. පව් විපාක දෙනකොට විපාක දෙන්නේ චිතකින්. පවක් කරන්නේ චිතකින්. සෑම මොහොතකම සිතක් තියනවා කියන එකට තමයි ජීවත් වෙනවා කියන්නේ. මේ ලෝකේ සත්‍යයට පහළ වෙන සිත් 89ක් තියෙනවා. ඒකෙන් 8ක් අයින් වුණාම තව තියෙනවා 81ක්. ඒ සිත් 81 තමයි සත්‍යයට ඇති වෙන්නේ සිතක් තියෙන මොහොතේ එයා ජීවත් වෙනවා කියලා කියනවා. එක සිතක් කර්ම සිතක්. අනිසිත විපාක සිතක්. අනිසිත ක්‍රියා සිතක්. කර්ම සිත දෙකට කැඩෙනවා කුසල අකුසල කියලා. විපාක සිත දෙකට කැඩෙනවා කුසල අකුසල කියලා. ක්‍රියා සිත තුනකට කැඩෙනවා. එතනින් අපට වැදගත් වෙන්නේ කාම ලෝක ජීවත් වෙන අපට වැදගත් වෙන්නේ ක්‍රියා සිත් දෙකයි. ඔය සිතක් තියෙන මොහොතේ ජීවත් වෙනවා කියලා කියනවා. එතකොට එක්කොත් කර්ම සිතක් නැත්නම් විපාක සිතක් නැත්නම් ක්‍රියා සිත් දෙකෙන් එකක් මේ මොහොතේ අපේ ළඟ තියෙනවා. කර්ම කරන්න මුල් වෙන්නේ සිත. ඒ සිත මුල් කරගෙන ඕනම කර්මයක් කළොත් ඒ කර්මයට අපි කැමති වුණත් අපි අකමැති වුණත් විපාකය ලැබෙන එක ලැබෙනවාමයි. කර්මයට විපාකය ලැබෙන එක තමයි කර්ම නියාම කියලා කියන්නේ. කර්මේ නියාමයක් වෙන්නේ ඒ කර්මයට විපාක ලැබෙන නිසා. දැන් අපි බලමු අපේ බුදුහාමුදුරුවෝ මේ ගාථාව දේශනා කළේ ඇයි කියලා. කතා තුනක් තියෙනවා, දෙකක් කෙටියෙන් කියන්න. පින්වතුනි, අපේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ වස් කාල සීමාවක් නිමා වෙලා ස්වාමීන් වහන්සේලා වඩිනවා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න. බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ වැඩ සිටiate සේරම හාමුදුරුන්ට දකින්න ලැබෙනවා අඩු. සේරම මිනිස්සුන්ට දකින්න ලැබෙනවා අඩු. සමහර විට සමහර ස්වාමීන් වහන්සේ නමක් බුදුහාමුදුරුවෝ දකින්නේ එකම එක පාරක් වෙන්නත් පුළුවන්. ඒ තරම් අමාරුයි. ඉතින් වස් කාලේ නිමා වුණාම බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට භික්ෂුන් වහන්සේලා වැඩම කරනවා.
එක්තරා ස්වාමීන් වහන්සේලා පිරිසක් වඩිනවා පයි. බොහොම දුෂ්කර පළාතක ඉඳලා. උන්වහන්සේ වඩිනකොට උන්වහන්සේලාට පෙනෙනවා වඩින මාර්ගයේ ඔබ්බට වෙන්න. ගෙයක් ගිනි ගන්න. මේ ගිනි ගන්න ගෙට උඩින් කවුඩෙක් ඉගිල්ලිලා යනවා. ඒ කවුඩා අර ගින්දර රස්නිට අහුවෙලා පිලිස්සිලා මරණීයටපත් වෙනවා. මේක උන්වහන්සේලා දැක්කා. උන්වහන්සේලා කල්පනා කරනවා ඇයි මේ කවුඩා මේ ගින්දරට අහුවෙලා පිච්චුනේ මරණීයටපත් උනේ? මේක හේතු අහන්නට ඕන බුදුහාමුදුරුවන්ගෙන් කියලා. තව ස්වාමීන් වහන්සේ නමක් බුදුහාමුදුරුව බැහැ දකින්නට වඩිනවා නෞකාවකින් මහමුහුදෙන්. මේ නැව මහමුහුදෙනකොට විශාල කුණාටුවකට අසුණා. කුණාටුව නැවතුනේ නැහැ. ඒක නිසා නැවියා කල්පනා කරනවා හිතනවා අදහස් කරනවා මේ නැවේ කාලකන්ණි පුජ්‍යලයක එයා නිසා තමයි මේ කුණාටුව. ඒක නිසා එයා සොයන්නට ඕනේ මූදට බිලි දෙන්නට ඕනේ. එතකොට අපට යන්නට පුළුවන් කියලා හිතුවා. නැවේ සියලු දෙනා කැඳෙව්වා. තුඬු ඇද්දා. පළවෙනි පාර තුඬු ඇදුනේ නැවියගේ බිරිඳට. දෙවෙනි පාර තුඬු ඇද්දා නැවියගේ බිරිඳට. තුන්වෙනි පාර තුඬු ඇද්දා නැවියගේ බිරිඳට. නැවියා කල්පනා කරනවා මේ කාන්තාව මූදට බිලි දෙන්නට ඕනේ. නමුත් ඒක මට කරන්නට බෑ. ඇය මාත් එක්ක ජීවත් වෙනවා. ඒක නිසා සේවකයන්ට කියනවා මය මූදට බිලි දෙන්න. හැබැයි ඇය උඩ එනවා දැක්කොත් මගේ හිතට දුක හිතෙයි. ඒක නිසා උඩ එන්නේ නැති වෙන්න මහ මූදට බිලි දෙන්න කිව්වා. එයාගේ බෙල්ලේ වැලි භාජනයක් බඳලා ඇය මූදට දැම්මා. මේක හාමුදුරුව බලාගෙන හිටියා. අවස්ථා තුනක් දේරන්නට හදලත් මේ කාන්තාව බේරගන්නට බැරි වුණා. හේතුවක් ඇති අහන්නට ඕන බුදුහාමුදුරුවන්ගෙන්. හිතාගෙන හිම මේ හාමුදුරුව වඩිනවා බුදුහාමුදුරුවන්ගේ ළඟට. දැන් කරුණු දෙකයි. අර හාමුදුරුවරු වැඩම කළා. අර කවුඩ පිච්චෙනවා දැක්ක හාමුදුරුවරු බුදුරජාණන් වහන්සේට වැඳලා ඉල්ලීමක් කරනවා. ස්වාමීනි, අපි එන අතරමඟ මෙහෙම සිදුවීමක් දැක්කා. අරතරන් ඉඩ තියෙන පරිසරය තුළ අවකාශය තුළ මේ කවුඩ කපුට අර ගේ උඩින්ම පියාඹාගෙන ගියානි. එයා ගින්දරට අහුවෙලා පිච්චිලා මැරුණනේ කියලා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒකට හේතුව මොකද්ද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේගේ ළඟ තියෙනවා ඥානය. අතීතානාගත කම්ම සමාදානං තානසෝ විපාකසෝ. සත්වයන්ගේ අතීත අනාගත කර්ම විපාකයන් ස්ථාන වශයෙන් හේතු වශයෙන් දකින්නට පුළුවන් ඥානයක් තියෙනවා. ඒ ඥානේ භාවිත කරලා පාවිච්චි කරලා මේ සිද්ධිය දිහා අවධානය යොමු කරනකොට භාග්‍යවතුන් වහන්සේට පෙනෙනවා මොකද්ද හේතුව කියලා. මේ පුජ්‍යලය පෙර භවයක කරපු අකුසලයක්. මොකක්ද අකුසලය? මෙයා ගියා කුඹුරක සීසාන්. ගවයෙක් නිදනව තරහ ගියා. නිදාගත්තු ගවයාගේ ඇඟේ පිදුරු දාලා පන පිටින් පිච්චුවා. ඒ පුච්චන වෙලාවේ ද්වේෂ සහගත සිතකින් තමයි ඒ අකුසල කර්මය කළේ. භවයක් භවයක් පාසා විපාක දීගෙන අවුදිල්ලා ඔය කවුඩා වශයෙන් ඉගිල්ලිලා යද්දිත් විපාක දුන්නේ ඒ කර්මයමයි කියලා දේශනා කළා. බුදුරජාණන් වහන්සේගෙන් නැවේ සිදුවීම රහා මුදුරු අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකටත් හේතුව. මහණෙනි, පෙර භවයක ඔය කාන්තා මනුස්ස ලෝකේ උත්පත්තිය ලැබලා හිටියා. මේ කාන්තා මනුස්ස ලෝකේ උත්පත්තිය ලැබලා ඉද්දි විවාහ වෙලා ගියා එක නිවසකට. ඒ ගෙදර හිටියා සුරතලයට ඇති කරන බල්ලේ. මේ බල්ලා මේ කාන්තාවට ගොඩාක් ආදරෙයි, ගොඩාක් ලෙන්ගතුයි. ඇයි අනේ අනතන පස්සෙන් ගමන් කරනවා. මහණෙනි, ඒකටත් හේතුවක් තියෙනවා. ඒ බල්ලා ඊට ආත්ම කීපයකට යහපැත්තේ
ඔය කාන්තාවගේ ස්වාමි පුරුෂයා වෙලා ඉඳලා තියෙනවා ඒ සාංසාරික පුරුද්ද ප්‍රාර්ථනාව නිසා තමයි මේ ත්‍රිසනෙක් වෙලා මේ කාන්තාවගේ පස්සෙන් යන්නේ කියලා සත්තු පස්සෙන් එනකොට පරිස්සම් වෙන්නේ එතකොට බුදුහාමුදුරුව දේශනා කරනවා මෙහෙම කාන්තාවගේ පස්සෙන් බල්ලා එනකොට එයාට හරි ලැජ්ජාවක් ඇති වුණා ඒක නිසා මෙයා මොකද කළේ බල්ලා අරගෙන ගිහිල්ලා එක්තරා දියපාරක් ළඟට මේ බල්ලාගේ බෙල්ලේ විශාල බරක් බැඳලා අර බල්ලා දැම්මා දියට මේ බල්ලා පණ පිටින් දියේ ගිලලා මරණයටපත් වුණා මෙන්න මේ අකුසල කර්මයේ තමයි මේ තැනැත්තට විපාක දුන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉතින් පින්වතුනි මේ කතා පුවත් දෙක බලාගෙන යනකොට අපට පැහැදිලි වෙන්නේ කර්මයේ කියන එක සත්වයාට විපාක දෙන ආකාරය මේ කතා දෙකට අමතරව කරන අකුසල කර්ම විපාක දුන්නු ආකාරය අපේ බුදුරජාණන් වහන්සේගේ චරිතනුත් පේනවා බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතේ පාමුල සක්මන් කරනකොට දේවදත්ත හාමුදුරුව හිසට විශාල ගලක් පෙරලනවා ඒකේ හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීත භවයක මුණාලි කියලා තරුණෙක් වශයෙන් ජීවත් වෙද්දි තමන් මාවතේ වැඩම කරන සුරබි කියලා පසේ බුදුරජාණන් වහන්සේ නමක් නෙතට ගැටුණා සුරබි පසේ බුදුහාමුදුරුව දැක්ක මුණාලි කියන තරුණයාට හිතෙනවා උන්වහන්සේ වේදනාවට රිදවීමට පත් කරන්න ඒක නිසා සුරබි පසේ බුදුහාමුදුරුවන්ට ගල් කැටයක් අරගෙන දමලා ගහනවා ඒ ගල ගිහිල්ලා දකුණු පායේ මාපට ඇඟිල්ල වදිනවා උන්වහන්සේගේ පාදයේ ලේ තල්මක් ඇති වෙනවා වේදනාවෙන් පෙළෙන බුදුරජාණන් වහන්සේ පින්දපාතයේ වැඩම කරන එක නවත්තලා ආපසු ඉසිගිලි පර්වතයට වැඩම කරනවා එදා මුණාලි කියන තරුණයා ඒ කරන ලද අකුසල කර්මය සිද්ධ කරන වෙලාවේ හටගත් ද්වේෂ සහගත සිත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතේ පල්ලෙහා සක්මන් කරනකොට විපාක සිතක් වශයෙන් නැති වුණා ඒ විපාක සිත වශයෙන් නැති වෙනකොට දේවදත්ත හාමුදුරුවන්ට අර ගල පෙරලන්න හිතෙනවා ඒ තමයි අකුසලයේ කියලා දේශනා කළා ඒ වාගේම බුදුරජාණන් වහන්සේ තවත් ඒ වාගේ විපාක දුන්නු කර්ම රාශියක් තියෙනවා ඒ සියල්ල මං කියන්න තියන්නේ නෑ එතකොට බලන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේට අකුසල කර්ම විපාක දුන්නු ආකාරය තවත් එක ප්‍රවෘතියක් මං කියන්නම් මුගලන් මහරහතන් වහන්සේට ඒ වාගේ කරන ලද කර්මයක් විපාක දෙනවා අම්මයි තාත්තයි දෙන්නට ගහලා මරණවා ඒ මරණ ලද අකුසලයේ නිසා අවීචි නිරය උත්පත්තිය ලැබෙනවා ඒ අවීචි නිරය උත්පත්තිය ලැබලා ඊට පස්සේ නැවත 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 මිනිස් ලෝකවල උත්පත්තිය ලැබලා රහත් ඵලයට පත් වෙලා ඉරදිම තුන්තර අග්‍රස්ථානීයට පත් වුණා ඒ අවසාන ආත්ම භාවයේ අර අම්මට තාත්තට ගහලා මරපු අකුසලය මුගලන් මහරහතන් වහන්සේට විපාක දෙනවා ඒ විපාක දීම නිසා ඇට අබ ඇට තරම් මට්ටමට බිඳෙනකල් සොරු පහර දීලා උන්වහන්සේගේ ශරීරය විශාල වේදනාවකට බඳුන් වෙලා බුදුරජාණන් වහන්සේගේ ළඟට වැඩලා අවසර අරගෙන එතනටම ආපසු වැඩලා පිරිනිවන් පානවා ඒක නිසා පින්වතුනි අපි සෑම කෙනෙකුටම අප විසින් කරනු ලබන අකුසල කර්ම විපාක දිනවාමයි මම අද දවස තුල භුක්ති විඳින දුකක් වේදනාවක් බයක් පිළිකුලක් අප්‍රියාවක් තියෙනවනේ ඒ සෑම දෙයක්ම මා විසින්
පෙරකරන ලද අකුසල කර්මයක විපාකයක් මා අද දවස තුල භුක්ති විඳින සතුටක් සොම්නසක් සැනසීමක් තියෙනවා නම් ඒ අතීත කාලයේ මා විසින් කරන ලද කුසල කර්මයක විපාකයක්මයි මට අද ලැබෙන සෑම සපතක්ම සතුටක්ම සොම්නසක්ම අතීත කුසල කර්මයක විපාකයක් මේක මං කියන්නේ හේතු සහිතව ධර්මයට අනුකූලව අද දවස තුල මා භුක්ති විඳින සෑම රිදීමක්ම අකුසල කර්මයක විපාකයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ජීවත් වෙන ඕනම සත්වයේ පවක් කරනකොට අකුසල කර්මයක් කරනකොට ඊට මුල් කරගන්න සිත් 12ක් තියෙනවා කියලා ඒ සිත් 12න් එකක් හෝ දෙකක් මුල් කරගෙන තමයි අකුසල කර්මයක් පවක් නරක වැඩක් කරන්නේ ඒ අකුසල කර්මේ පාපේ නරක දේ කළාම ඒකට අනිවාර්යෙන් විපාකයක් ලැබෙනවා ඒ ලැබෙන විපාකය හඳුන්වනවා ආකාර දෙකකින් විපාක දෙනවා කියලා එක ප්‍රතිසන්දි විපාක දෙනවා දෙක ප්‍රවෘත්ති විපාක දෙනවා සිත් 12ක් මුල් කරගෙන පවක් කරනකොට ඒක විපාක දෙන්න බලපාන්නේ සිත් 7යි ඒ සිත් 7නොත් උපදින්න උදව් වෙන්නේ එක සිතයි අනිත් සිත් ටිකම ප්‍රවෘත්ති විපාක ලබා දෙන්නේ ඉතින් කර්මයක් කරන වෙලාවේ අපේ ඒ කර්මයේ කිරීම සඳහා හිතෙන් ලබා දෙනව ශක්තිය කටට ලබා දෙනව ඇඟට ලබා දෙනව සිතට ලබා දෙනව අවිජ්ජා ඇති වෙනකොට සිතේ ශක්තිය ලබා දෙනව ශක්තිය ලබා දෙන සිත්වලට ජවන සිත් කියලා කියනවා ඇඟෙන් කර්මයක් කරනකොට ශක්තිය ලබා දෙනව ශක්තිය ලබා දෙන සිත්වලට ජවන සිත් කියලා කියනවා කටෙන් කර්මයක් කරනකොට සිතෙන් ශක්තිය ලබා දෙනවා ශක්තිය ලබා දෙන සිත්වලට ජවන සිත් කියලා කියනවා එතකොට ඕනම කර්මයක් කරනකොට අපි දන්නේ නැතුවට අපේ සිත ඇතුලේ කුඹියගේ සිත ඇතුලේ බල්ලගේ සිත ඇතුලේ සෑම සතෙකුගේම සිත ඇතුලේ ශක්තිය ලබා දෙන ජවන සිත් පහළ වෙනවා උදාහරණයක් දවන්නම උදාහරණයක් කිව්වනේ ඒ ඌ කියන අකුර කියනකොට මගේ මේ කට ඇරලා දිව සොලවලා මේ පපුවේ ඉඳන් ආපු හුස්ම පොද මේ උගුරෙන් පාලනය කරන එළියට දානකොට තමයි ඌ කියන හඬ ආවේ ඒ ඌ කියන හඬ ඇහෙනකොට මං කටින් පිට කරනකොට ඌ කියන අකුර වෙනුවෙන් මගේ හිතෙන් ජවන සිත් හතක් ඇති කරන එක ජවන දෙක ජවන තුන ජවන හතර ජවන පහ ජවන හය ජවන හත ජවන කියලා. ওই ජවන සිත් හත ඉවර වෙනකොට තමයි ওই පින්නතුන්ට ඌ කියන හඬ ඇහෙන්නේ. ඒ ජවන සිත් මැද්දෙන් නැවතුනොත් ඌ කියලා අකුරක් එළියට එන්නේ නැහැ. ඌ කියන අකුර මගේ කටින් එළියට යන්නේ නම් ජවන සිත් හත ඇති වෙන්නට ඕනේමයි. මං ඌ කියන එක ධර්ම දේශනාවට පාවිච්චි කළොත් ඒ ජවන සිත් හතම කුසල්. මම ඌ කියන එක කාට හරි බයින්ද බොරුවක් කියන්න පාවිච්චි කළොත් ඒ ජවන සිත් හතම අකුසල්. පින්වතුනි කර්ම බවට පත් වෙන්නේ විපාක දෙන්නේ ආන් ඒ ජවන සිත්. මම විපාක දෙන හැටි කියන්න. සෑම කර්මයකටම ජවන සිත් හත හත ගානේ ගොඩාක් ඇති වෙනවා. දැන් උදාහරණයක් කියන්නකෝ මේ වටාපත දකින්නවා කියලා. මේ වටාපත දැක්කට පස්සේ මේක වටාපතක් කියලා අඳුර ගන්නකොට ජවන සිත් කට්ටල හතේ හතේ ඒවා පහක්වත් හයක්වත් ඇති වෙනවා. එහෙම ඇති වුණාට පස්සේ තමයි මේක වටාපතක් කියලා අඳුර ගන්න. දැන් අපි ආමුදුරු තුන්නමම ඉන්නවා. ඒ තුන්නමම ඉන්නකොට එකපාරට මං දැක්ක ගමන්
මේ රදාවඩුන්නේ හාමුදුරුවෝ කියලා අඳුන ගන්නකොට චිත්ත වීති පහක් හයක් ඇති වෙනවා. එක චිත්ත වීතියකට ජවන්සිත කට්ටල හතේ එකක් තියෙනවා. එතකොට එහෙම හතේවා පහක්වත් ඇති වුණාම තමයි මං අඳුර ගන්න. බලන්න කොච්චර වේගවත්ද කියලා. ඔය ඇති වෙන සෑම ජවන්සිතක්ම විපාක දෙනවා. ජවන්සිත හතේ පළවෙනි ජවන්සිත මේ ජීවිතේ අනිවාර්යෙන් විපාක දෙනවා. ඒ විපාක දෙන එක දිත්ත ධම්ම වේදනීය කියලා. මේ ජීවිතේ තුල මරණේ දක්වාම සෑම පළවෙනි ජවන්සිතකටම විපාක දෙන්න බලය තියෙනවා. විපාක දෙන්න පුළුවන්. හැබැයි මරණ මොහොත දක්වා විපාක දෙන්න බැරි වුණොත් ඒ පළවෙනි ජවන් සිතට එයා අහෝසි වෙලා යනවා. ඒ අහෝසි වෙන එකට තමයි අහෝසි කම්ම කියලා කියන්නේ. ඊළඟට පින්වතුනි අවසානට හට ගන්න හත්වෙනි ජවන් සිත දෙවනි ආත්ම විපාක දෙනවා. එයාට දෙවනි ආත්මේ මරණ මොහොත දක්වා විපාක දෙන්න පුළුවන්. දෙවනි ආත්මේ මරණ මොහොත දක්වා විපාක දෙන්න බැරුව ගියොත් ඒ දෙවනි හත්වෙනි ජවන් සිතත් අහෝසි වෙලා යනවා. ඊළඟට 2 3 4 5 6 කියන ජවන් සිත් පහ තුන්වෙනි ආත්මේ ඉඳන් කවදාහරි රහත් වෙලා පිරිනිවන් පානකල් විපාක දෙනවා. ඒ විපාක දෙන්නේ අපරාපරිය වේදනීය වශයෙන්. ඒක නිසා කුසලයක් කළත් අකුසලයක් කළත් මම කැමති වුණත් අකමැති වුණත් ඒ විපාකේ ලැබෙන එක ලැබෙනවාමයි. ඒක නවත්තන්න වළක්වන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ ජීවිතය ඥානවන්තව බුද්ධිමත්ව කුසලයට යොමු කරලා කුසලයට බර කරලා ජීවත් වෙන්න කියලා. අපේ බුදුහාමුදුරුවන්ගේ කාලේ වැඩ හිටියා එක හාමුදුරු නමක් කුණ්ඩදාන කියලා. මේ කුණ්ඩදාන හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනකොට බලාගෙන ඉන්න අයට පේනවා ඒ හාමුදුරුවන්ගේ පස්සෙන් ගෑනු කෙනෙකුත් යනවා. ඕනම තැනක යනකොට අර ගෑනු කෙනත් පස්සෙන්ම ඉන්නවා. ඉතින් උන්වහන්සේට පිණ්ඩපාතේ බෙදනකොට මිනිස්සු පිණ්ඩපාතේ බෙදන්නේ ස්වාමීනි මේ බත්ෙන්ද ඔබ වහන්සේ. ඊළඟට අනිත් බත්ෙන්ද බෙදලා කියනවා මේක ඔබ වහන්සේගේ නැගණියට කියලා. ඒක අවමානෙට කියන්නේ. මේක මහ ගැටලුවක් වුණා. කුණ්ඩදාන හාමුදුරුවන්ගේ පස්සේ ඇත්තටම ගෑනු කෙනෙක් යන්නේ. නමුත් බලන සියලු දෙනාට පස්සෙන් ගෑනු කෙනෙක් යනවා වාගේ පේනවා. ඒක උන්වහන්සේට ලොකු අවමානයක් වුණා. එක එක භික්ෂුන් වහන්සේලා කුණ්ඩදාන හාමුදුරුවන්ට විසුලු කරන්න ගත්තා. උසුළු විසුළු කරන්න ගත්තා. මේක අහගෙන ඉන්නකොට උන්වහන්සේ අනිත් හාමුදුරුවරුන්ට අවමන් කරනවා, ගරහනවා, වණිනවා. ඕක දැනගත්ත බුදු හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ කුණ්ඩදාන හාමුදුරුවෝ කැඳවලා අවවාද කරනවා. කුණ්ඩදාන පෙරත් ඔබ එක එක කෙනාට අවමන් කරලා දැනුත් ඒ අවමන් කරලා දුගතිගාමී වෙන්න දාදන්න කියලා ඇහුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුණ්ඩදාන හාමුදුරුවන්ට ඒ වාගේ අවමානයක් ලැබෙන්න එයා කරපු අකුසල කර්මය පාපය මොකද්ද කියලා. පෙර බුද්ධ ශාසනයක සමති සම්පන්න යාළු හිතවත් භික්ෂුන් වහන්සේලා දෙනමක් හිටියා. එතකොට මේ කුණ්ඩදාන හාමුදුරුවෝ පුණ්‍ය මහිමේ නිසා දිව්‍ය ආත්මයක උත්පත්තිය ලැබලා හිටියා. මේ දිව්‍ය ආත්මය තුල උත්පත්තිය ලැබලා හිටිය දේවතාවා අර සමගි සම්පන්න හාමුදුරුවරු දෙන්න විඳවණ්ඩ අදහස් කරන උන්වහන්සේලා දෙනම වනගත මාර්ගයකින් එක්තරා විහාරස්ථානයකට වැඩම කරනවා. ඔය වැඩම කරගෙන යන අතරතුරේ
වනගත මාර්ගයේ මැද්දට වාගේ ආපුහම අර ඒක ස්වාමීන් වහන්සේ නමකට ශරීර කෘත්‍ය කිරීමේ අවශ්‍යතාවයක් ඇති වුණා. උන්වහන්සේගේ ආමාශයේ රුධාවක් ඇති වුණා. මේ හාමුදුරුවෝ තමන්ගේ යාළු ස්වාමීන් වහන්සේට පාත්‍රෙ දීලා දෙපට සිවුරක් තනිපට සිවුරක් දීලා උන්වහන්සේ වැඩම කරනවා වනයේට ශරීර කෘත්‍ය කිරීම සඳහා. ඒ කාර්ය කාර්තව්‍ය සිද්ධ කරලා උන්වහන්සේ නොබෝ වේලාවකින් පිටතට වැඩම කරනවා. එතකොට උන්වහන්සේගේ පිටිපස්සෙන් කොණ්ඩය කඩාගෙන පාතට දාගත්තු ඇඳගත්තු ඇඳුම සකස් කර කර එන ආකාරයේ ගෑනු කෙනෙක් උන්වහන්සේගේ පිටිපස්සෙන් එනවා. අර හාමුදුරුවෝ මේක දැක්කා. දැක්ක ගමන් විශාල අප්‍රසාදයක් ඇති වුණා. අර හාමුදුරුවන්ට ඕක පෙනෙන්නේ නැහැ. නමුත් යාළු හාමුදුරුවන්ට පෙනුණා. උන්වහන්සේ පාත්‍රයේ අතෑරියා, සිවුර අතෑරියා. මේ හාමුදුරුවොත් සමග තිබුණු සම්බන්ධතාවය සෑම එකක්ම අතෑරලා දැම්මා. එදා ඒ දේවතාවා කරන ලද අකුසලය තමයි මේ කුණ්ඩ දාන හාමුදුරුවන්ට විපාක දෙන්නේ. ඒ දේවතාව තමයි ආත්ම භව ගානකට පස්සේ මගේ ශාසනය තුල මිනිස් ලෝකේ ඔය කුණ්ඩ දාන නමින් උත්පත්ති ලැබුවේ. පෙර සාංසාරික කුසලයක් නිසා පැවිදි වෙන්න සිත් හිතුණා. නමුත් දේවතාවෙක් වෙලා නිවැරදි හාමුදුරු කෙනෙකුට අභූත චෝදනාවක් වෙන ආකාරයේ කටයුතු කළ නිසා තමයි ඔය කාන්තාවක් වාගේ පස්සෙන් එනවා පෙනෙන්නේ කියලා දේශනා කළා. එහෙමනම් පින්වතුනි අපේ ජීවිතේට ඇතිවෙන සෑම අකුසලයක්ම අපි විසින් තවත් කෙනෙකුට ලබා දෙන ලද දෙයක්මයි. එඩ්ගා කේසි කියලා ඇමරිකාවේ හිටිය පුජ්‍යලේ එයාගේ ළඟට එක්කලාවා පිරිමි ළමේ. ඒ පිරිමි ළමයාට ලොකු අවමානයක් සමාජය තුළ සකස් වෙලා තිබුණා. ඉතින් කේසි මෝහණයටපත් වුණා. මෝහණයටපත් වෙලා කේසිගේ ළඟට ආපු අර අවමන් විඳින පිරිමි කෙනාට කියනවා, "ඔව් මට පේනවා ප්‍රංශ රාජමාලිගාවේ රජතුමාගේ චිත්‍රශිල්පියේ ඒ චිත්‍රශිල්පියාට තියෙන මූණ තමයි ඔබට තියෙන්නේ. මේ චිත්‍රශිල්පියා රාජමාලිගාවේ දෙන්නෙකුගේ අශෝභන හැසිරීමක් දකිනවා. ඒක මාලිගාව පුරා ප්‍රචාරය කරනවා. අර දෙන්නට මාලිගාවේ ඉඳ බැරුව යනවා. ඒ දෙන්න මාලිගාවෙන් පිටමං වෙනවා." එදා ප්‍රංශ රාජමාලිගාවේ අර පුජ්‍යලයන් දෙන්නගේ අප්‍රසන්න දේ ඔබ අනිත් අයට කියලා අවමානයක් ඇති කළා. දැන් ඔබ භුක්ති විඳින්නේ ඒ අවමානයයි කියලා පැහැදිලි කරනවා. එඩ්ගා කේසි ක්‍රිස්තු වර්ෂ 17 වන සියවසේ ඇමරිකාවේ වර්ජිනියා බීච් වල දැන් බලන්නකෝ කුණ්ඩ දාන හාමුදුරුවෝ පෙර භවයක දෙවියෙක් වෙලා නිවැරදි හාමුදුරු කෙනෙකුට ලොකු අවමානයක් සකස් කරනවා. මේ අවමානයට පත් වෙන ඇමරිකානු පුජ්‍යලයා පෙර ආත්මික ප්‍රංශ උත්පත්තිය ලැබලා රාජමාලිගාවේ චිත්‍රශිල්පියෙක් වෙලා ඒ මාලිගාවේ හිටිය දෙන්නෙකුට විශාල අපවාදයක් සකස් කරනවා. ඒක තමයි ගමන් කරගෙන ඉන්නේ. ඒක නිසා අප විසින් නිරන්තරයෙන් රැස් කරගන්න අකුසල කර්ම ගොඩක් තියෙනවා. ඒවා විපාක දෙන්න දෙන්න දුගති උත්පත්ති ලැබෙනවා. ඒ නිසා පින්වතුනි මේ භව ගමන හරි භයානකයි. මේකෙන් මිදෙන්නට ඕනේ. මිදීම සඳහා සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂා වඩමින් නිවන් අවබෝධ කරගන්න මාර්ගයට අවතීර්ණ වෙන්න. සෑම මොහොතකම ඔබට යම් පීඩාවක් ආවොත් ඔබට පීඩා කරන කෙනා සමග තරහ වෙන්න එපා. එයා සමග ගැටෙන්න යන්න එපා. එයාට වෛර කරන්න යන්න එපා. ඒ වෙලාවට හොඳට මතක තියාගන්න, ඔන්න මට මේ ලැබෙන්නේ පෙර ආත්මික මම
කෙනෙකුට දුන්නු ගින්දර තමයි. මේ දැන් ලැබෙන්නේ පෙර කෙනෙකුට දුන්නු රිදවීම තමයි. වැරදිකාරයා එයා නෙමෙයි මම ඔබේ සිත තැන්පත් කරගන්න. ඉවසීම පුරුදු කරගන්න. කරුණාව ඇති කරගන්න. අර තැනැත්තා එක්කලවත් සිද්ධිය එක්කලවත් ගැටෙන්න යන්න එපා. සංවරව සම්සුන්ව ඒකට මූණ දීලා ජීවිතේ ජය ගන්න. එහෙම කරගෙන යනකොට පින්වතුනි අපේ කට සංවර වෙනවා වචනේ පිරිසිදු වෙනවා කය සංවර වෙනවා ක්‍රියා පිරිසිදු වෙනවා සිත සංවර වෙනවා කුසල් සිතුවිලි පිරිසිදු වෙනවා පිරිසිදු සිතින් කෙලස් දුරු කරලා නිවන් අවබෝධ කරගන්නට මාර්ගය සකස් වෙනවා එහෙමනම් එවන් මාර්ගයක ගමන් කරන්නට අපි සෑම දිනකටම ශක්තිය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න හොඳයි මේ අවස්ථාවේදී මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නට යෙදුනේ හිරන්ත බද්දගේ මහතා සහ පත්මිනී මහත්මිය විසින් දංසලේ දායකත්වයේ උසනු ලබන්නේ විහාරස්ත දායක සභාව විසින් හිරන්ත බද්දගේ මහතාගේ සහ දීප්ති නිරංජලා මහත්මියගේ ඔවින්දු සේහාස් පුතුට සෙත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරනවා. පත්මිනී මහත්මියගේ පරලෝසපත් තම ආදරණීය දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. දයාවතී මහත්මියගේ අද දිනේට යෙදිලා ඇති ජන්මදිනයේ වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වාගේම තානාපතිතුමන්ට කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සේවක සේවිකාවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඕමාං රාජ්‍ය පාලනය කරන සුල්තාන් කාබුස් රජතුමාට නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. දායක සමිතිය සභාපතිතුමන් ඇතුළු ඒ කාර්ය මණ්ඩලයට වැඩම කොට වදාළ ස්වාමීන් වහන්සේලාට අද දවස තුල සහ සම්බන්ධ වෙන ලොකු කුඩා සෑම දිනාටම එයාගේ පවුල් වල ඥාතීන්ටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි සෑම දිනා විසින්ම සිදු කරගත්තා උතුම් පින් මියගිය ඥාතීන්ට අනුමෝදන් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් විත්වා අපෝ සුරකිත්වා කියලා සාදුනාදීන් පින් අනුමෝදන් කරන්නේ අප සෑම දිනාටම සිදු කරගත් උතුම් කුසලය නිවන සැප පිණිසම පාරමිතා ශක්තියක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නවා